ඉක්වන දවසට අපි පොඩි වෙයි. මේ මිනිස්සු අතරම ගන්නේ කිලෝමීටර් මේ 40 තියෙනවා. කොහොමද යන්නේ? මාසිකව සිදුකරන මිල සමාලෝචනයට අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන කිහිපයක මිල ගණන් අඩු කළත් අද රට පුරා ස්ථාන ගණනාවක පිරුම්හල්වල පෝලිම් දක්නට ලැබුණා. මාත්‍ර ඉන්ධන පිරුම්හල් කිහිපයක් ඉන්ධන නොමැතිව වසදාමා තිබූ අතර විවෘත කර තිබූ පිරුම්හල්වල දිගු පෝලිම් දක්නට ලැබුණා. පොළොන්නරුව වැලිකඳ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල් දෙකේම අද පෙට්‍රල් නිකුත් කෙරුණේ නැහැ. අල්ලු කරන් තමයි යන්න වෙන්නේ. මේ මිනිස්සු අතරම ගන්නේ කිලෝමීටර් මේ 40 තියෙනවා. කොහොමද යන්නේ? මේ කොළඹ තත්වය. අම්පාර උහන ප්‍රදේශයේ ඉන්ධන පිරුම්හල් අසලත් අද දිගු පෝලිම් දක්නට ලැබුණා. මේ අතර අද පස්වර වේටිට පණිවුඩයක් නිකුත් කරමින් විදුලි බලහා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අවධාරණය කළේ සංස්ථාව සහ ලංකා ඉන්දිය තෙල් සමාගම සතුව ප්‍රමාණවත් තොග ඇති බැවින් ඉන්ධන හිඟයක් පිළිබඳව කලබල නොවන ලෙසයි. මිල අඩුවීමක් අපේක්ෂාවෙන් පිරුම්හල් හිමියන් විසින් ඇනවුම් ලබා නොදීම නිසා මේ තත්ත්වය ඇති වී ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙනවා. අලෙවි නියෝජිතයින් 50%ක අවම තොගයක් පවත්වා ගත යුතු බවත් එම අවම තොග පවත්වාගෙන යාමට අසමත් වූ පිරුම්හල්වල බලපත්‍රය සමාලෝචනය කර අත්හිටුවන ලෙසත් අමාත්‍යවරයා නිජ තෙල් සංස්ථාවට උපදෙස් දී තිබෙනවා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග.